වවන්න පුළුවන් මේ රටේ ඒ විතරයි මේක මේක මේකේ තන්තු තමයි හයියම තන්තු අර අර කිත්තම් කඹේ හදන්නේ කිත්තම් කඹේ කියන්නේ නැවේ අර දාන කඹේ නැංගුරම දාන්න කිත්තම් කඹේට ගන්නවන්නේ මේකේ තන්තුව එහෙනම් තන්තු හදන කංශ වෙනයි කොළ ගන්න කංශ වෙනයි කංශ ප්‍රභේද බර ගන්නක් තියෙනවා ලංකාවේ හොඳට මේක වැවෙනවා මේක වවලා විදේශ රටවල් වලට යවන්න පුළුවන් මේක තහනම් කෙළුවයි කියලා හොයන්න ඕනේ තහනම් කෙළුවේ සුද්දගේ අර ජහජරාව විකුණන්න අර කුටිකා එකසි කුටිකා විකුණ ගන්න ඒවා සේරම මේ මිනිස්සුන්ගේ ඇඟට විස මම දකින්නවා නාවල පිට මේ මහනුවර ගලහා ඉඳලා දෙල්තොටට තියෙනවා මේ බීම සාප්පු හයක් මේ පයින් යන දුර ඒවට අවසර දෙන්න පුළුවන් ඈ මේ දේශපාලනේ කරලා ඉහළමයට සල්ලි හොයා ගන්නත් අර මේ එතනෝල් ගේන්න අවසර දෙන්න පුළුවන් කංස ගහක් වවන්න බෑ ඒ කංශ ගහලා කංශ එක බීලා ඩෝප් වෙලා මිනිස්සු මරගත්තා කියලා කොහෙවත් ඉතිහාසය නැහැ. නමුත් මේක වෙලා තියෙන්නේ මේ මේක. ඉතින් මේ පිස්සු නීතිය වහා අයින් කරන්න කියලා. මේකේ තියෙන රාමණ සමයේ සිට අවිචින්නව ලංකාවේ පැවතෙන ජාතික වෙදකමත් ඉන්දියාවේ ආයුර්වේද සිද්ධ යුනානී වෙදකම් වල එහෙමම කියන පැහැදිලිව වෙදකම් වල මේදිංග මේ මේ පේන්නේ දේශීය වෙදකමට අවශ්‍යම දේ මේක මේ යටිගුල් කර විසින් මේක නවත්තලා තියෙන කියලා. එහෙනම් තමයි මේක පිස්සු නීතිය කියන්නේ. එහෙනම් කංශවල ගුණය ගැන කියනකොට කියනවා සම්පූර්ණ මේ ශ්ලෝකත් එක්කලම කියනවා කංශතිවුනුයි උනුසුම් සහිතයි මද්ගතියෙන් යුක්තයි කුෂ්ඨ නසයි ශරීර බලය ඥාන වර්ධනය කරයි සෙම සහිත දොස් නසයි රසායනිකයි මේ සේවනය කිරීමෙන් සියලුම අවශ්‍යතාවයන් ඉටු වෙන නිසා ත්‍රිලෝක විජය යන සංකෘතික නාමයෙන් මේ විවාර වේ. එහෙන්නේ නැද්ද මේවා? දැන් කියයි කන්දේක මාත්‍යා කංස වවන්න කිව්වා අද මේ පොයි දවසේ කියලා. ඇයි හිතා ඉන්නේ කංස බීපුවාම ඒක මද්ද්‍රව්‍ය කියලා. මද්ද්‍රව්‍යයක් නෙවෙයි මේක. ඖෂධයක්, ආහාරයක්. මෙවැනි නීති මේ සුද්ධ දාපු මෙවැනි නීති මොනවද කියලා මේ නීතිය නීතිය ගැන මේ හාමුදුරුව බලා ඉඳලා ඉන්න හාමුදුරුව ලියලා තියෙන. ඉතින්ල්ලේ ඥානවිල හාමුදුරුව කියන්නේ වටින ස්වාමීන් වහන්සේ නමක්. හරිද? උන්වහන්සේ 1000 උන්වහන්සේ කියනවා 1958 අගෝස්තු මාස 10 වෙනි සිළුමිණ පත්‍රයේට මේ උන්වහන්සේ විදිහට ලිපියක් දාලා තියෙනවා කියලා මේ පිළිබඳව කතා කරනවා.